මේ දෙවන්ත වී අස්වැන්න ඩොලර් වලින් වටිනාකම සඳහන් කළොත් ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනවා. රජයේ වගකීම පොර සානාධාර ලැබලා දීලා පුරංගු කුඹුරු අස්වද්දලා යලිත් මේ රට සාහලින් ස්වයං පෝෂණය කිරීම සඳහා වෙන තීන්දුවක් ගත්ත රජයේ බලයටපත් වූවහම මොනම හේතුවක් නිසාවත් මොනතරම් විපක්ෂයේ අවලාද නැගුවත් සහල් මිල වැඩි වෙනවා කියලා සහල් මිල පාලනය කරන අතර ඊටම දැඩි තීන්දුවක හිටිය කවර බලපෑමක් ඇති වුණත් සහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ. ඒකේ බඩු මිල වැඩි වෙනකොට සහල් මිල වැඩි වෙනකොට සංවේදී රජයක් ලෙස අපිට තේරෙනවා. තේරුණත් මේ විපක්ෂය කරපු රට කඩාවැටපු ප්‍රතිපත්තිය එලෙසින්ම ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රජය සූදානම් නැහැ. මේ වැඩපිළිවෙල තුල වියලු ප්‍රමිතියෙන් යුත් සහල් කිලෝවක් සඳහා රුපියල් 50ක මිලක් අනිවාර්යෙන් ගොවියට ලැබෙනවා. තෙතමනය සහිතව වී කිලෝවක් දෙනවා නම් රුපියල් 45කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් මේ වර සිට අනාගතයේ පිළිබඳ රට පිළිබඳ තමුන්ගේ ව්‍යාපාරයේ පිළිබඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. සහල් මිලක් කිසි ලෙසකින්වත් රුපියල් පාලන මිල 98 නම් 98ට වඩා සතයක්වත් ඉහළ නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා රජය ඉතාම විශාල වශයෙන් මැදිහත් වෙනවා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී නැවතත් සාකච්ඡා වුණා. දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව බාහිර උපාධිද අභ්‍යන්තර උපාධිද යන බෙදීමකිනුත් තොරව ජනවාරි මාසයේ වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධිධාරී මාර්තු 1 වෙනිදා සිට රජයේ සේවයට බදවා ගැනීම නියත වශයෙන් ආරම්භ වෙනවා. අයදුම් පත්‍ර මාර්තු 1 වෙනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දෙන්න පුළුවන් උපාධිධාරීන් සියලුම බඳවා ගන්න අයට නායකත්ව පුහුණුව සහ අදාළ කාර්යභාරය කිරීමට අවශ්‍ය පුහුණුව මාස 6ක කාලයක් තුල ලබා දෙනවා. තොගියම අරන් එක ගොඩට කොහාට හරි යොදවන්න නැතුව සියලුම උපාධිධාරීන්ට 20-20 නියත වශයෙන් රැකියාව ලැබෙනවා. අමාත්‍යතුමා රට තුල ඊටමත් සාමකාමී වාතාවරණ තිබෙදී මහජන සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා නිකුත් කරලා තියෙනවා. ජනතාවට එතුමා පොරොන්දු වුණේ ඇසක් වගේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජනතාව ඇසක් වගේ ආරක්ෂා කිරීම සඳහා පොරොන්දු වෙනවා. ඒ සඳහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමයි ජනාධිපතිවරණයේ ප්‍රධානතම ප්‍රතිඥාව බවට පත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු. ඒ නිසා වගකිවි යුතු ජාතික ආරක්ෂාවට වගකිවි යුතු රජයක් ලෙස ඒට අදාළ වෙන ගැසට් නිවේදන නිකුත් කරනවා. ගරු අමාත්‍යතුමා මේ ලාංකික ඉතිහාසයේ ගිනිතැබූ අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් තමයි හනුමන්තා විසින් ශ්‍රී ලංකාවට ගිනිතැබූ අවස්ථාව. අනිත් එක තමයි හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ගිනිපත් කරලා ඉවරයි රාජ්‍යතාන්ත්‍රය. දැන් ඔහු රජයට අභියෝග කරනවා පුළුවන් නම් මට නඩු දාලා පෙන්වන්න කියලා. ඔව් ඒසේ පෙන්නයි. මොකද රටයි දෙකරණයයි ව්‍යවස්ථාදායකයයි සියල්ල විනාශ කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය විසින්. ඔහු එක පාර්ශ්වයක් විතරයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැරදිකරුවන්ට නීත්‍යානුකූලව යුක්තිය පසුතැලීමේ ක්‍රියාවලිය අකුරටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හඬු යටතේ සිදුවෙයි. ඉවසීමෙන් බලාගෙන ඉඳිමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.